ශ්‍රී දළදා මාලිගාවට පැමිණි නාමල් රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දේවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දළදා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ යන මහතුරුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේද මෙහිදී බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි මහාවිහාරයේ වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. මල්ලත් මහනුවර සිදල්දා මල්ලි මල්ලත් හස්නාහිමි බෑ දැක්කා. මේ හැම තැනින්ම කියවුණ එක දෙයක් තමයි තරුණ ජවය, තරුණ ශක්තිය රටට අවශ්‍ය වේලාවක් කියලා. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ මතය? මම දන්නේ අපිට ඊළඟ පරම්පරාවේ දේශපාලන පක්ෂයක් විදිහට මේ රටේ තරුණයන් විදිහට අපිට වගකීමක් තියෙනවා අපේ සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කරන්න. සමහරු එක දකින්න පුළුවන් දේශපාලනීකරණයක් විදිහට. නෑ, ඒක දේශපාලනීකරණයක් නෙමෙයි, අපි හැදුනේ වැඩුනේ පරිසරයේ තුර. ඉතින් මම දන්නවා මම තරුණ අපේක්ෂකයෙක් විදිහටත් මේ රටේ තුනට අපේක්ෂකයෙක් විදිහට අපිට තියෙන ප්‍රධානතම වගකීම තමයි මේ රටේ සංස්කෘතිය ආරක්ෂා. අද එක පැත්තකින් මාධ්‍ය දිහා බැලුවම අපිට දකින්න ලැබෙන බොහෝ කාරණාවල මේ රටේ සංස්කෘතියට හානිකර දේවල් බොහොමයක් සමාජයේ සිද්ධ වෙනවා. එහෙනම් මම හිතන්නේ තරුණ දේශපාලඥයන් විතර අපිට වගකීම තියෙනවා. මේ මැතිවරණයේ ජයග්‍රහණයක් දෙක්ක අපි විශ්වාස කරනවා නැවත වතාවක් මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න, ආගම දහම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය වගකීම අපේ දේශපාලන බලවේගයට තියෙනවා. මම හිතන්නේ ජයග්‍රහණය කරන්න බොහොම පහසුයි ජයග්‍රහණය කරයි කියලා. ඒක පහසු ඉලක්කයක්ද? අභියෝගයක් නැහැ. අභියෝගයක් තියෙනවා ඉතින්. මොන ඉලෙක්ෂන් එකේද අභියෝග නැත්තේ? හැබැයි ඉතින් මෙයා ජයග්‍රහණය කරයි. ඔබතුමා ඒ දවස් වෙනකොට විශාල පිරිසක් ඔබතුමා නියෝජනය කරන ඔබතුමාත් කීටිය දැන් අද ඒකට ගිය රන් වික්‍රමසිංහ මහතාගේ දැහැත් සක්කුවස් ගන්න කියලා තියෙනවා. මට හිනා වෙන්න විතරයි තියෙන්නේ කට්ටිය ගැන. අපෝ වාහන බාර ගන්නවා. අපි ඉතින් යන්න පුළුවන් එන්න පුළුවන් සැලුන් දොර තියෙන්නේ මගේ ගාව. එයාට ඕන වෙලාවක යන්න පුළුවන්. අපෝ ඕන වෙලාවක එන්නත් පුළුවන්.